ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල රටේ සියලු මාර්ග ඉදිරියේදී ප්‍රතිසංස්කරණය කරනවා ජනපති අවධාරණය කරයි දැනට විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 14 දෙනෙකුට රතු වරෙන්තු මෙරට මත්ද්‍රව්‍ය වලින් තුරන් වූ භූමියක් බවට පත් කරනවා SBGෙන් ප්‍රකාශයක්. රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම ජනතා කැට්ටු වලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකය ගොඩනැගීමට සක්‍රියව දායක වන ලෙස ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් District Sampandi Kirine, Committu Sabhapati Varunge, Kari Pare Saha Vagakima Pilibanda, then what Kirima Sandha, Janathipati, Ghoṭābhaya Rajapaksha Mahata, Visheshusaka Chavak and the Patibuna. Hungak, Janatava gain a Prashna then, Pudgalika, Prashna, Bhumadui, Padivashin Matieni, Sarala, Pudu Prashna, Pudgalika, Prashna, Bhumadui, Meva identify Kala Hadunagena, Visundum, Geneta, Kriakirima Tamai, Tamunanselata. විශාල වශයෙන්ම තියෙන්නේ. ඉතින් මේවා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරන්නට ඕන කාර්යක්ෂම ලෙස විශේෂයෙන්ම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව අපි ඉදිරිපත් කර ප්‍රතිපත්තියේදී විශේෂයෙන්ම ජාතික ආර්ථික ගොඩනංවන්නත් ජාතික කර්මාන්ත ගොඩනංවන්න ඒ වගේම වැවිලි කර්මාන්තය කෘෂි කර්මාන්තය පිළිබඳව තමයි අපි වඩාත් අවධානයක් යොමු කරේ. යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳව මේ වන විට යළිත් කතාබහක් ඇතිව තිබෙනවා. වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන 1978 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 19 වතාවක් සංශෝධනය කර ඇති අතර එය තවත් වතාවක් සංශෝධනය කළ යුතු බවයි බොහෝ දිනාගේ මතය වී ඇත්තේ. ඒ අනුව ගෙන ඒමට නියමිත 20 ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කර තිබෙනවා. අදාළ කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා එවා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙන්වී සඳහන් කළේ. 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෙම සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහාචාර්ය GLP රිස් මහතාද ප්‍රකාශ කළා. අපිට විස්තර සහිතව ඒක සාකච්ඡා කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ ඒ කෙටුම්පත අනුමත කරගන්න පස්සේ. ඒ 19 සංශෝධනයේ සමහර වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වෙන පුළුවන්. ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන් සංශෝධන කිරීම තමයි 20 සංශෝධනයෙන් මූලික වශයෙන් බලාපොරොත්තු මේ අතර අධිකරණ අමාත්‍ය අලිසා ප්‍රි මහතාද ප්‍රකාශ කර සිටියේ 20 සංශෝධනය ගැන ඒමේ ප්‍රධාන අරමුණ 19 වැනි සංශෝධනය තුළ තිබෙන අඩුපාඩු අවම කර ගැනීම බවයි. මේ වෙලාවේදී අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ 19 ව්‍යවස්ථාවය ඇතුළත අපිට ගැට රාශියක් ගහලා තියෙනවා මේ ව්‍යවස්ථාවේ අපිට වැඩ කරන්න බැරි පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ඒක ඉවත් කිරීම සඳහායි 20 සංශෝධනය තමයි අපි මෙන් සාකච්ඡා කරගෙන යන්නේ නව ව්‍යවස්ථාවක් ගේනවයි කියන කරුණ විතරයි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙලා තියෙන්නේ ඒ ව්‍යුහය කෙසේ විය යුතුද පිළිබඳව සාකච්ඡා කරලා නැහැ දැනට විදේශ රටවල සැඟව සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 14 දෙනෙකු අතරම් කොට ගැනීමට අදාළව රතු නිවේදනය නිකුත් කර ඇති බව වැඩපළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ විවිධ අපරාධ කල්ලි ඔවුන් විසින් සිදු කරන අපරාධවලින් උපයාගත් වත්කම් තහනම් කිරීම රාජසන්තක කිරීම එසේත් නැත්නම් මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඒ වත්කම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේ වන විටත් වෙනම ඒකකයක් ස්ථාපිත කරලයි තිබෙන්නේ. මේ පසුගිය අගෝස්තු මාසය තුල 19.17 දරන දුරකථන අංකයට
තොරතුරු 671ක් ලැබිලා තිබෙනවා. මේ 1997 දරන දුරකථන අංකයට අපි අපේක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ සහ වෙනත් දූෂණ වැරදි පිළිබඳ තොරතුරු. එවන විට තොරතුරු 3800කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මේ බස්නාහිර පළාත තුල පසුගිය මාස දෙකක කාලය තුල ජූලි සහ අගෝස්තු සුවිශේෂී මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදු කරනු ලැබුවා. එහිදී මේ අපරාධ කරුවන් ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයාගත් වත්කම් විශාල ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත තුල ඒ පොලිස් නිලධාරීන් සමත් වුණා. ඒ අනුව ඉඩම් දේපළ 12ක් අනාවරණය කරගෙන තිබෙනවා මේ වන විට. ඒ ඉඩම් දේපළ 12හි ප්‍රමාණය පර්චස් 900ක් පමණ වෙනවා. පියල් මිලියන 4000කට වඩා වටිනා වත්කම් සුකෝපභෝගී මෝටර් රථ 12ක් ත්‍රිරෝද රථ 7ක් සහ යතුරු පැදි 7ක් මේ වන විට පොලිසිය භාරයට ගෙන තිබෙනවා. අදාළ නෛතික ප්‍රතිපාදන අනුව රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් 102ක් අනාවරණය කර ගැනීමටත් හැකියාව ලැබිලා තිබෙනවා. මේ බැංකු ගිණුම් 102 තුළ රුපියල් මිලියන 2600කට අධික මුදලක් සංසරණය වෙලා තිබෙනවා. ඒ වගේම ඒ බැංකු ගිණුම් වල මේ වන විටත් තිබෙන රුපියල් මිලියන 96ක මුදලක් තහනම් කිරීම සඳහා පියවර අරගෙන තිබෙනවා. විවිධ අපරාධ වලට සම්බන්ධ තැකකරුවන් කිහිප දෙනෙක් මේ වන විට ඔබ දන්නවා විදේශයන්හි සැඟවී සිටිනවා. එලෙස විදේශයන්හි සැඟවී සිටින අපේ අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය කරන අපරාධ කල්ලි සමාජිකයන් 14 දෙනෙක් සම්බන්ධයෙන් මේ වන විට පසුගිය මාස දෙකක කාලය තුලදී රතු නිවේදන ලබා ගැනීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඔවුන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගෙන අපගේ අධිකරණ ක්‍රියාවලියට යොමු කිරීමටයි ඒ අදාළ විමර්ශන නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ මෙරට සහ මුලින්ම මත්ද්‍රව්‍ය වලින් තුරන් වූ භූමියක් බවට පත් කර ගැනීමට හැකිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ හැටන් ප්‍රදේශයේදී මාධ්‍ය විද්‍යාදහස් දක්වමින් ඒක පිටිපස්සේ විවිධාකාර අය ඉන්න පුළුවන්. දැන් බලනකොට බන්ධනාගාරවල මේවා මෙහෙවලා තියෙනවා. මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා කරගෙන හිටපු නාකොටික් බ්‍යුරෝ එකමුත් මේවා මෙහෙවලා තියෙනවා. ඒ වගේම ඇතැම් ඒවා බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහෙවලා තියෙනවා. ඒ වගේම පහුතරේ අවසානයේ ගත්තම පාතාලයේ මහා අපරාධකාරයන් මෙරට සහ විදේශ රටවල ඉඳිමින් මේවා මෙහෙවන බව පේනවා. ඒ කවුරු කොහොම මෙහෙව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැඩි පෞද්ගලික අධීක්ෂණය යටතේ මේ කටයුතු සියල්ල වේගෙන් ඉස්සරහට කෙරීගෙන යනවා. ඒ නිසා මම හිතන්නේ තායික් මනි මේ රට මත්ද්‍රව්‍ය වලින් සහමුලි තුරන් වෙච්ච සුද්ධ භූමියක් බවට ශ්‍රී ලංකාව පත් කරගන්න අපට පුළුවන්. පරිසර හානියක් සිදුවන ඕනෑම මොහොතක දේශපාලන තනතුරු මතිමතාන්තර නොබලා නීති එකසේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ වැල්ලවාය කොටිකම්බුක්ක තිරුවානා නිධිය නිරීක්ෂණය කිරීමේ සංචාරයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය විද්‍යාදහස් දක්වමින් විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. ඒදී අපි පුළුල්ව සාකච්ඡා කරලා එය තවත් කඩිනමින් ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි තව වැඩි කාලයක් යන ඉස්සෙල්ල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා. මේ අණ්ඩ දැමු පැච් දැමු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ වැඩපිළිවෙළත් මේ රජය යටතේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අමතෝ ඔබතුමාට විශාල චෝරුවක් එක්ක විශේෂයෙන්ම මේ පරිසරයේ විශේෂම කඩලාන පද්ධතිය වගේ දේවල් වලට මේ පිළිබඳව පරිසර අමාත්‍යතුමා විදිහට ඔබතුමාට මොකද කියන්නේ? අපි දැන් රැම්සා තිද්බිම් වල සිදුණු හානිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කරනවා. ඒකේ අපිට කවුද ඒකට අදාළ වෙන්නේ දේශපාලඥයොන්ද නැත්නම් බලවතුන්ද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපි මේ සියලු දෙනාට එරෙහිව නීත්‍ය ක්‍රියාත්මක. ඒ වගේම තමයි කොතනක හරි පරිසර හානියක් සිද්ධ වෙනවා නම් අපිට ඒකට අදාළ වෙන්නේ නැහැ දේශපාලඥයොන්ද නැත්නම් තවත් නිලධාරීන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. අපි ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. වගේ මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන මම අවශ්‍ය උපදෙස් දැනට මාත්‍ර බා දීලා තියෙනවා දේශපාලඥයන්ට විතරක් නෙමෙයි දේශපාලඥයන්ගේ පවුල්වලට මේ ගල් පාස් වැලි බලපත්‍ර නිකුත් කිරීම නතර කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. මොකද දේශපාලඥ මේවට සම්බන්ධ වුණොත් තමයි ටිකක් අමාරු වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම නීතිය හැම කෙනෙකුටම මේක හා සමානව ක්‍රියාත්මක එත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.